චිත්‍රකලාව කියලා කියන්නේ ලෝකේ ඕනෑම මිනිසෙකුගේ හිතකට දරුණු මිනිස්සෙකේ වුණත් එහෙමත් නැත්නම් ඊටාම සංවේදී කෙනෙකුගේ වුණත් ජීවිතයට කතා කරන්නට පුළුවන් පුදුමාකාර ආත්මීය බැඳීමක්. ඉතින් මේ චිත්‍රකලාව ජීවිතේ අපි හැමෝගෙම එක්තරා අවධියක එක්තරා අවස්ථාවකදී අපේ ජීවිතයේ අතීතයේ එහෙමත් නැත්නම් අපේ සුන්දර මතකයන් පසු නිර්මාණය කරනවා. ඉතින් චිත්‍රකලාවේ තියෙන වැදගත්කම නිසාම තමයි විශේෂයෙන්ම දරුවන්ට දෙමාපියන් විසින් දායාද කළ යුතු මාහැඟි දෙයක් නිසාම තමයි අද අපේ ශ්‍රී ලංකා මෝනි ෂෝ වැඩසටහනේ මේ පිළිසඳරට අපි ආරාධනා කළේ නැවත වාරයක් ස්කෙච් රූ ළමා චිත්‍රකලා කවය කිව්වොත් මම හිතන්නේ නිවැරදි. එහෙමත් නැත්නම් දරුවන්ගේ කලා හැකියාවන් නිර්මාණශීලීත්වය උපමට්ටම් කරන පසුතලය නිර්මාණය කරපු ඒ ස්කෙච් රූ ආයතනයේ නිර්මාතෘ ඩෙන්ව පෙරේරා මහත්මයා අද අපිත් සමග පිළිසඳරට එකතු වෙනවා. මුලින්ම ඩෙන්ව අයුබන් කියලා මැදිරිට පිළිගන්නවා. අයුබන් තුෂාර. ඩෙන්ව අපි කැමති මුලින්ම දැනගන්න මේ ස්කෙච් රූ කියන පදනම එහෙමත් නැත්නම් මේ ළමුන් සඳහාම වූ නිර්මාණශීලී පදනමක් බිහි කරන්න හේතු වුණේ මොකක්ද? මම කාලයක් තිස්සේ ඉඳන් බොහොම ආසාවෙන් බලන් හිටපු අවස්ථාවක් මේක. ඇත්තටම මම කුඩා කාලේ සිටම මම දරුවෙක් වශයෙන් මම චිත්‍රකලාවට ගොඩක් ඇලුම් කරපු කෙනෙක්. මම මට මතකයි ඉස්කෝලේ කාලේ මම හිතන්නේ මම මට දැනුම් තේරුම් ඇති වෙන කාලය මුල ඉඳලම මට ඇත්තටම ආශාවක් තිබුණා චිත්‍ර අඳින්න. මොකද මම පැන්සලක් පෑනක් අතට අහුවෙච්ච හැම වෙලාවකම අහුවෙන හැම දෙයකම අඳින්න පටන් ගත්තා ඉස්කෝලේ. ඉස්කෝලේදී වුණත් මම මගේ පුරුද්දක් තිබුණා මේ මගේ පොත්වල පවා අඳින්න. මම ගණිත පොතේ ගණිත ගැටලුවක් විසඳන අවස්ථාවේ ඒක ගැන හිතන අවස්ථාවෙත් මම නොදැනුවත්ව මම චිත්‍ර ඇඳලා තියෙනවා මගේ එපිටුවල. මගේ යාළුවෝ සමහර කළාට ඒගොල්ලන්ගේ පොත් ගෙනල්ල මට දෙනවා මේ චිත්‍ර කතා ඇඳලා දෙන්න කියලා. ඉතින් ගොඩක් වෙලාවට ගුරුවරුන්ගෙන් දෝෂාරෝපණ අහලා තියෙනවා මම. ඒගොල්ලෝ මගේ චිත්‍ර අගෙන ගමන් මට මේ ඇතරම මේ දඬුවම් කරලා තිබුණ අවස්ථා තිබුණා. ඉතින් ඒ වගේ පසුබිමක හැදුණු මම මට ලොකු ආසාවක් තිබුණා මේ චිත්‍රකලාව ළමුන් අතර බෙදන්න. ඉතින් මම වයසෙන් වැඩෙනවත් එක්කම මම මගේ නිර්මාණත් එක්ක මට හිතුණා යම් කිසි දවසක මගේම මම යම් කිසි පසුබිමක් ගොඩ නගාගෙන ප්ලට්ෆෝමයක් හදාගෙන ඒ ප්ලට්ෆෝම් එක තුලින් ළමයින්වට ඒගොල්ලන්ගේ නිර්මාණශීලීත්වය උපනංවන්න ක්‍රමයක් හදන්න ඕන කියලා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් තමයි මේක. හොඳයි. ඒතර දැන් මේ මම දකින විදිහට මේ ස්කෙච් රූ කියලා කියන්නේ තවත් එක්තරා චිත්‍ර පන්තියක් නෙමෙයි. ඉතින් ඒක ඩෙන්ව කොහොමද ඒ වෙනස දකින්නේ සහ දරුවාට ඒ වෙනස ලබා දෙන්නේ? ඔව් ඇත්තටම ඔව් මේක චිත්‍ර පන්තියකට සීමා වෙන දෙයක් නෙවෙයි කිව්වත් වගේ තුෂාර. මොකද අද කාලේ මොකද අපි ළමුන් කාලේ අපිට තිබුණේ නැහැ මේ අපි එතකොට මේ රූපවාහිනී ඉදිරියේම අපි හිටියේ නැහැ. මොකද ඒ වගේ අවස්ථා අපිට ලැබුණේ නැහැ. නමුත් දැන් නව තාක්ෂණයත් එක්ක ඒ තාක්ෂණය ඇත්තටම ගොඩක් උපකාරී වෙනවා ගොඩක් දේවල් වලට. නමුත් ඒ සමගම ඒක ළමුන්ට සමහර වෙලාවකට බාධාවක් වෙන අවස්ථා තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ ඉස්කෝලේ වැඩ කටයුතු මග හැරෙන අවස්ථාවක් වෙනවා සමහර වෙලාවක මේ තාක්ෂණය. ඉතින් දෙමව්පියන් ඒගොල්ලන් ගොඩක් මේ ඒ ගැන ගොඩක් පසුතැවෙන අවස්ථා එනවා. මොකද ළමුන් හැමතිස්සෙම එක්කෝ ගොඩක් ළමයි අයිපෑඩ් එක නැත්තම් ෆෝන් එක. ඉතින් ගොඩක් දෙමව්පියන්ට අවස්ථාවක් ගොඩක් දෙමව්පියෝ ඒගොල්ලොත් අවස්ථාවක් එනකම් බලන් ඉන්නවා මේ ළමයින්ට යම් කිසි දෙයක් වෙනස් දෙයක් ලබා දෙන්න. ඉතින් මම හිතුවා මේ චිත්‍ර ඉගැන්වීම මාර්ගයෙන් ළමුන්ව අලුත් දෙයකට යොමු කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ව ඒ කියන්නේ පැන්සලකට පින්සලකට ඒගොල්ලන්ව යොමු කරලා ඒගොල්ලන්ට අර තියෙන අර නිර්මාණශීලී හැකියාව උපනංවන්න පුළුවන්. අර අනිත් දේවල් වලින් ඒගොල්ලන්ව ඒගොල්ලන්ගේ මනස යොමු කරන්න පුළුවන් මේ පැත්තට. ඇත්තට මේක ඒක ඒක උපාය මාර්ගයක් විතර මම යොදා ගත්තා. ඔව්. ඒතර මොන වගේ
ප්‍රතිචාරයක්ද දෙමව්පියන්ගෙන් ලැබෙන්නේ කාලයක් තිස්සේ තමන්ගේ දරුවන්ව මේ ස්කෙච් රූ පාඨමාලාවට හෝ වැඩසටහන් වලට යොමු කරපු දෙමව්පියන්ගේ? ඔව් ඇත්තටම ඒගොල්ලන් ගොඩක් මට ගොඩක් ප්‍රශංසා ලැබෙන අවස්ථාව වැඩි. ඇත්තටම මේ දෙමව්පියන් නම් ගොඩක් සන්තෝෂ වෙනවා. මොකද මම හිතන්නේ මේ ස්කෙච් රූ වැඩසටහන් පටන් ගත්තට පස්සේ ඉතාමත් මේ ඉක්මනින් දෙමව්පියන් ඒගොල්ලන්ගේ ළමයින්ව මා වෙත යොමු කරලා තියෙනවා. ඉතින් ගොඩක් ළමයි මා ළඟට එනවා. ඒගොල්ලෝ චිත්‍ර බොහොම ආසාවෙන් ඉගෙන ගන්නවා. සමහර ළමයි වෙලාව පසු වුණාට පස්සෙත් පන්තිය රැඳෙනවා. මොකද ඒගොල්ලෝ ඒ තරමටම චිත්‍ර කලාවට රස විඳිනවා. ඒගොල්ලන්ටම තේරෙනවා ඒගොල්ලන් තුල යම් කිසි දෙයක් තියෙනවා. මේ චිත්‍ර කලාව ඒගොල්ලන්ගේ ඇඟේ තියෙනවා. මේ පාඨමාලා මේ ක්ලාසස් මාර්ගෙන් ඒගොල්ලන්ට ඒක එළියට ගන්න පුළුවන් කියලා. ඉතින් අනිත් එක මම එක දෙයක් කියන්න ඕනේ. මේ බොහොම අපූරු සිදුවීමක් වුණා. මම ඒක ඇත්තටම මම හිතුවේ නැති දෙයක්. දවසක් මේ පන්තියක් ඉවර වෙලා ළමුන් ටික එදා පන්තියට ආපු ළමුන් මේ බැහැරවෙලාට පස්සේ ඒ මගේ ඒ වයිට් බෝඩ් එකේ මම සාමාන්‍ය චිත්‍ර ඒගොල්ලන්ට ඇඳලා පෙන්නන බෝඩ් එකේ පොඩි ස්ටිකර් එකක් වගේ එකක් තිබුණා. මම ළඟට ගිහිල්ලා බැලුවාට පස්සේ ඒක ළමයකයා ඇඳපු දෙයක්, ලස්සන චිත්‍රයක්, පුංචි චිත්‍රයක් ඇඳලා ඒකේ ද බෙස්ට් ආර්ට් ක්ලාස් කියලා උපහාරයක් වශයෙන් ඒක මේ බෝඩ් එකේ අලවලා තිබුණා. ඉතින් මම ඇත්තටම ඒක දැක්කම මම ගොඩක් සංවේදී වුණා. මොකද මේ මට හිතුණා මේ ගුරුවරයෙක් වශයෙන් ඊට වඩා වෙනවා. මට ලොකු සන්තෝෂයක් ඇති වුණා. මොකද ඒකේ ළමයා තුලින් ආපු දෙයක් අනිවාර්යයෙන්ම ඒ ළමයා කවුරුත් උගන්නලා කියපු දෙයක් නෙවෙයි. ඉතින් මම ගොඩක් සන්තෝෂ වුණා. මට ඒ වෙලාවේ හැඟීමක් ඇති වුණා මේ මම කරන දෙයින් ඇත්තටම ළමයින්ට ප්‍රයෝජනයක් වුණා කියලා. ඔව් ඉතින් ඔව් මම හිතනවා ඒක දෙන්න. දැන් මේ ස්කෙච් රූ වැඩසටහන ළමයින් සඳහා වූ පසුතලයක් කියන එක අපි දන්නවා. ඔව්. නමුත් මේ ස්කෙච් රූ කියන ඒ පසුතලෙන් තව ටිකක් ඔබට ගිහිල්ලා දැන් සමහර වෙලාවට වැඩිහිටියෝ ඉන්න පුළුවන් චිත්‍ර කලාවට ආස කරන චිත්‍ර අඳින්න නෙමෙයි. නමුත් තමන්ගේ ගයක් නිර්මාණ ගෘහ නිර්මාණ ශිල්පය කරනකොට ඒ අයට චිත්‍රවල වටිනාකම ගොඩක් දැනෙනවා. විශේෂයෙන්ම මෙවැනි රටක ඒකේ වටිනාකම ගොඩක් වැඩි. ඉතින් ඒ අයට එහෙමත් නැත්නම් දැන් අපි හිතමු උපන්දින සාදපාතු මේ වගේ අවස්ථාවලදී මේ ස්කෙච් රූ කොහොමද ඒ අයට දක්වන දායකත්වය? ඔව් ඇත්තෙන්ම දැන් ගෘහ නිර්මාණ ශිල්පය කරන අය දැන් ඒගොල්ලන්ට උනත් ඒ කාර්යයේදී මට ගොඩක් ඉවහල් වෙන්න පුළුවන්. මොකද පසුතල නිර්මාණය කරනවා. ඒ වගේම මම දැන් කලින් දැනගත් විදිහට මේ නාට්‍ය හෝ වේදිකා නාට්‍යවල පසුතල නිර්මාණයත් ඔබ සිදු කරනවා. ඔව් මම ඇත්තටම ඒ කාර්යයක් මට කරන්න පුළුවන්. ඒ වගේම දැන් ඔය ඩිස්ප්ලේ හෝම්ස් දැන් ඔය අලුතින් හදන ගෙවල් වල ඒගොල්ලන්ගේ භිත්තිය ඒගොල්ලන්ගේ වඩාත් වර්ණවත් කරන්න පුළුවන්, ආලෝකමත් කරන්න, චිත්‍ර සපයන්න පුළුවන්. එතකොට ඉවෙන්ට්ස් වගේ දේවල් එක තියෙන විශේෂ ඉවෙන්ට්ස් සමහරක් වෙලාවට ඔය මේ ෆැමිලි ඩේ එකක් වගේ තියෙනකොට ඒක ඒ වගේ අවස්ථාවන් වලදී ළමයින්ට උපකාරී වෙන වැඩමුළු සපයන්න පුළුවන්. සහ 3D පැත්ත තාක්ෂණයත් ඔබ යොදා ගන්නවද? ඔව් මම ගොඩක් වෙලාවට මම ඒ තාක්ෂණයත් යොදා ගන්නවා. ඇනිමේෂන්ස් වලට කැරක්ටර් ඩිසයින් කියන එක ඒ පැත්තත් මම හදාලා භාවිත කරනවා. මගේ ආශාවක් තියෙනවා ළමුන්ට පොඩි ළමයින්ට ඒක උගන්නන්න යම් කිසි දවසක ඒ පැත්තට ළමයින් යොමු කරන්න. ඔව් දැන් සමහර දෙමව්පියන්ට මේ දැන් අවට ඉන්න දෙමව්පියන්ට මම හිතන්නේ ඔබ ගාවට යොමු කරන්න පුළුවන්. නමුත් දැන් අපි හිතමු කවුරු හරි දෙමව්පිය වික්ටෝරියාව තව ඈත පැත්තක ඉන්නවා. ඔවුන්ට ඔබව සම්බන්ධ කරගන්න හැකියාවක් තියෙනවද? ඔව් පුළුවන්. ඇත්තටම මගේ මම ඇත්තටම හිතන් ඉන්නවා මතු යම් දිනක ඒ පළාත් වලට යොමු වෙන්න. නමුත් නව තාක්ෂණය යොදාගෙන දුරස්ථව Zoom තාක්ෂණය යොදාගෙන දැනටමත් මම ආරම්භ කරලා තියෙනවා ඒ වගේ වැඩමුළු පන්ති පවත්වන්න. ඉතින් දැනටමත් දෙමව්පියන් ඒ වෙත යොමු වෙලා තියෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ ඉන්න ඕනෑම ප්‍රදේශක ඉන්න දෙමව්පියන්ට ඒක හොඳ පණිවිඩයක් වේවි. ඔව්. ඉතින් අපි බොහොම සතුට වෙනවා දරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවත් වෙන ශ්‍රී ලාංකීය දරුවන් විතරක් නෙමෙයි වෙනත් රටවල දරුවන්ට පවා මේ අවකාශය තියෙනවා. ඉතින් ඒතකොට විශේෂයෙන්ම අපේ සංස්කෘතිය හා බැඳුණු දේවල් පිළිබඳ දරුවන්ට උගන්වන්න ඔබ මේ දක්වන උත්සාහය සහ ඔබ ඒ වෙනුවෙන්
වැයකන ඔබේ ශ්‍රමය අපි ශ්‍රී ලංකා මොනිෂෝ වැඩසටහන වෙනුවෙන් ඉතාමත්ම අගය කරනවා. තවත් මෙවැනිම රසබර පිළිසඳරකින් ඔබව හමු වෙන බලාපොරොත්තු වෙයි අපි සමුගන්නවා. බොහොමත්ම ස්තුතියි. බොහොම ස්තුතියි වට මේ අවස්ථාව ලබා දුන්නට තුෂාර.